ආයුබෝවන් සියලු දෙනාට ජාතික රූපවාහිනිය මෙහෙවන ජාතික පාසලේ අධ්‍යාපන සත්කාර වැඩසටහනේ භෞතික විද්‍යා පාඩමකින් අදත් අපි හමු වෙනවා මේ පාඩම අද අපි සාකච්ඡා කරන්නේ 2012 විභාගයට පෙනී සිටින දූල පුතාල වෙනුවෙන් එතකොට ඔබට ජාතික රූපවාහිනිය මගින් නොමිලේ ලැබෙන මේ ඉතා උතුම් සත්කාරයේ නිසි ප්‍රයෝජනෙ ලබාගෙන තමුන්ගේ අනාගත අභිවෘද්ධිය සලසා ගන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. මමත් මගේ සහෝදරතාව ගුරුවරු කීප දෙනෙක් භෞතික විද්‍යා පාඨමාලාව කරන්න සෑහෙන දායකත්වයක් දක්වනවා. අපි ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට ජාතික පාසල වැඩසටහන මගින් මේ වගේ පාඩම් ඕගොල්ලෝ අතරට ඕගොල්ලන්ගේ නිවසට නොමිලේ ලබා දෙන්න කටයුතු සැස්වීම පිළිබඳව. දැන් විභාගයට ඕගලන්ට තියෙන විෂය නිර්දේශයේ ඉතාමත්ම වැදගත් කොටසක් වෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම. විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමෙත් විවිධ කොටස් තියෙනවා. ඕලදාන කන්ඩෙන්සර් කියලා කොටසක් තියෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර, බල රේඛා, ශ්‍රාව රේඛා, ගෞස් ප්‍රමේය මේ වගේ කොටස් ගොඩක් තියෙනවා. මේ වකවානුවේ පාඨමාලා වෙනස් වීම වුණා, නවීකරණය වුණා, ඊට පැරණි පාඨමාලා තිබුණා. ඒ තැන්වල විද්‍යුත් ක්ෂේත්‍රය යටතේ තියෙන ගෞස් ප්‍රමේය, විද්‍යුත් ශ්‍රාවය වගේ දේවල් එකිනෙකට වෙනස් ආකාරවලට කතා කරන්න යෙදුණා. ඒ නිසා සමහර විට අද නව නිර්දේශ යටතේ විවාහය කරන ළමයි පැරණි නිර්දේශ යටතේ ප්‍රශ්න පත්‍ර හොයාගෙන බැලුවොත් ඒවයි භාවිතයේ පොඩි වෙනස්කම් තියෙනවා. නව නිර්දේශයේදී මේ විදිහට භාවිතා කරන්න තියෙනවා. ඊටත් පැරණි නිර්දේශවල වෙන විදිහට භාවිතා වුණා. ඒක නිසා මෙතන තියෙන්නේ විවිධාකාරයට භාවිතා කරලා එකම දේ තරමක් අපහැදිලිතාවයක් විවිධ ගුරුන් තුලත් ශිෂ්‍යයන් තුලත් තියෙනවා. එතකොට මම තීරණය කළා අද මේ විද්‍යුත් ශ්‍රාවය පිළිබඳව, විද්‍යුත් බල රේඛා පිළිබඳව පොඩි විග්‍රහයක් කරලා ගෞස් ප්‍රමේයේ නිසි භාවිතය ගැන සාකච්ඡා කරන්නත් ඕගොල්ලන්ට ඒකෙන් විභාගයට යම්කිසි ආකාරයකට ඉදිරිපත් වුණොත් ප්‍රශ්න පත්‍රයේ ඒකට හොඳ උත්තරයක් දෙන්න, හොඳ පෝසත් උත්තරයක් දෙන්නත් වටිනා කොටසක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී ඉගෙන ගන්නවා ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා දෙයක්. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අර්ථ දැක්වෙන්නේ කිසියම් ලක්ෂයක ගිහිල්ලා අපි පිරික්සුම් ඒකක ධනාරෝපණයක් තිබ්බොත්. නැ ඉංග්‍රීසියෙන් කියනවා නම් ටෙස්ට් චාර්ජ් කියන එක. ඒකක කියන්නේ ප්‍රෝටෝනයකට එහෙම නෙමෙයි, කූලොම් එකකට. යම්කිසි ලක්ෂයක ගිහිල්ලා තිබ්බොත් ඒකක ධනාරෝපණයක්. මේ ඒකක ධනාරෝපණයට ගොඩනගෙන්නා වූ බලය, ඒ කිව්වේ කූලොම් එකකට හැදෙන නිව්ටන් ගාන, එම ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා අපි අර්ථ දක්වනවා. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඒ විදිහට බලපුවාම කූලොම් එකට නිව්ටන් හැටියට ඒකකයකින් ඉදිරිපත් වෙනවා. ඒක බලයක්. එතකොට ඒක දෛශිකයක්. ධනාරෝපණයකට බලය හැදෙන පැත්ත තමයි එතන ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාව. අපි ඍණාරෝපණයක් ගිහින් තිබ්බනම් ඒ බලය හැදෙන්නේ ඊට විරුද්ධ පැත්තට. දැන් අපි යම් තැනක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ කැපිටල් E කිව්වොත් එක් කූලොමයක් තිබ්බාම ඇති වෙන බලය E. කූලොම් Q ප්‍රමාණයක් තිබ්බනම් ඇති වෙන බලය QE. ඔන්න විදිහට අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අර්ථ දක්වනවා. දැන් මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය දීර්ඝ වශයෙන් පාවිච්චි කරද්දී අපිට හම්බ වෙනවා මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන එක ඒකක වර්ගඵලයක් තුලින් වැටී පවතින කිසියම් ගුණයක් ය කියන හැඩරුවක් ඊට අයිතිව තියෙනවා.
එනිසා සාමාන්‍ය අර්ථ දක්වීමෙන් ඔබට ගිහිල්ලා අපි විද්‍යුත් ක්ෂේත්‍රය පිළිබඳ තව ටිකක් ඈතට ඉගෙන ගන්න යනවා නම් අපිට පේනවා විද්‍යුත් ක්ෂේත්‍රය පිළිබඳ අපි එක්තරා ආකෘතිමය රූපයක් හිතේ මවා ගන්න සිද්ධ වෙනවා. එනිසා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපි අර්ථ දක්වනවා ඒකක වර්ගඵලයකට ලම්බකව වැටි පවතින රේඛා සංඛ්‍යාවක් කියලා. ඔන්න ඔය රේඛාවන්ට විද්‍යුත් බල රේඛා කියලා කියනවා. ස්ථිති විද්‍යුත් බල රේඛා. ඔකට විවිධ විවිධ වචනතාව භාවිත කරනවා අපි දැකලා තියෙනවා. ක්ෂේත්‍ර තීව්‍රතා රේඛා, කැපිටල් E අකුරු දාලා E රේඛා වගේ එක එක ඒවා භාවිත කරලා තියෙනවා. මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ඒකක වර්ගඵලයකින් වැටි පවතින යම් කිසි දෙයක් හැටියට අර්ථ දක්වන්නේ ඒක පාවිච්චි ඒ අදහස පාවිච්චි කරලා විවිධ විදුලි ආරෝපණයන් හදන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතා හඳුනා ගැනීමටයි ගොඩනගා ගන්නයි සූත්‍රයක් හදාගන්න අපිට භාවිත කරන්න. එතකොට අපිට එතින්දී මේ සංකල්පය දියුණු කරගෙන යද්දී අපිට හම්බ වෙනවා විදුලි ආරෝපණ හදන බල රේඛා තියෙනවා නම් ධන ආරෝපණ ඒවයින් පිටතට ශ්‍රාවය කරනවා බල රේඛා. ඍණ ආරෝපණ තමා දෙසට ශ්‍රාවය කරනවා බල රේඛා. දැන් ඍණ ආරෝපණ වලට තමා දෙසට ශ්‍රාවය වෙන බල රේඛා තියෙනවා කිව්වට එතන හිතන්නුවම නැහැ කොහින්ද මේක හැදිලා එන්නේ කියලා. ධන ආරෝපණයක් ඇන්දාම අපි මුකුත් හිතන්නේ නැතුව පිටතට ශ්‍රාවය අඳිනවා. ඍණ ආරෝපණයකට ශ්‍රාවය මේ පැත්තට අඳිනවා. එහෙම අඳිනකොට ඒක පටන් ගත්ත තැනක් හිතන්න උවමනා නැහැ. ඒක එහෙම ධන ආරෝපණිකෙම පටන් අරගෙන ඉන්න උවමනා නැහැ. දැන් මේ විද්‍යුත් ක්ෂේත්‍රය අපි බල රේඛා ඇසුරින් කතා කරනකොට ගණිතමය පැත්තට යොමු වෙද්දී මෙතන මම පොඩි තව පැහැදිලි කිරීමක් කරනවා නම් ගණිතමය පැත්තට යොමු වෙද්දී එක කූලෝමයක විදුලි ප්‍රමාණයක් මේක ධන නම් පිට කරනු ලබනවා එක යට එප්සයිලන් කියන බල රේඛා ප්‍රමාණයක්. ඔගොල්ලෝ දන්නවා මේ එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ විද්‍යුත් පාරවේදීතාවය. වාතය නම් තියෙන අපි එප්සයිලන් බිඳුව කියනවා. කතාවේ පැහැදිලිව කරගෙන යන්න අපි එප්සයිලන් බිඳුව තියෙන වාතයම තෝරගමු. එතකොට මෙතන Q කියන ආරෝපණයක් තිබුණා නම් මේකෙන් පිට වෙනවා Q බෙදීම එප්සයිලන් බිඳුව කියන බල රේඛා ප්‍රමාණයක්. මෙව බල රේඛා ක්ෂේත්‍ර තීව්‍රතා රේඛා කියලත් කියන්න පුළුවන්. මොකද ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අර්ථ දැක්වීමට හදාගත්තු ආකෘතිමය රූපයක් තමයි අපි මෙතන කතා කරන්නේ. ඒකක වර්ගඵලයක් තෝරගත්තා නම් මේ ඒකක වර්ගඵලය හරහා කීයක් බල රේඛා වැටි තියෙනවද? ඒක ක්ෂේත්‍ර තීව්‍රතාවයයි. එහෙම කිව්වට අපිට මේ බල රේඛා ගණින්න බෑ. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ කූලෝමින නිව්ටන් 20යි කියන එක අපි හිතේම මවා ගන්න ඕනේ ඒකක වර්ගඵලයක යන බල රේඛා 20ක් කියලා. දැන් කූලෝමික නිව්ටන් 10ක් නම් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඒකක වර්ගඵලයකින් බල රේඛා 10ක් යනවායි කියලා හිතන්න වෙනවා. ඒ සිතුවිල්ල හිතේ මවා ගත්තාම අපිට පේනවා අතන බල රේඛා සාන්ද්‍රණය වැඩි මෙතන බල රේඛා සාන්ද්‍රණය අඩුයි. එතකොට ක්ෂේත්‍රය ප්‍රබලයි ක්ෂේත්‍රය දුර්වලයි කියන ආකාරයට ඒක හිතේ චිත්‍ර රූපයක් බවා ගන්නයි මේ බල රේඛා සංකල්පය මුලින්ම ගොඩනැගෙන්නේ. හැබැයි අපිට මේ බල රේඛා දකින්න පුළුවන්. ඔයාලට විද්‍යාගාරයේ එඬරු තෙල් භාජනයක පරිවාරක භාජනයක එඬරු තෙල් දාලා ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා ඉලෙක්ට්‍රෝඩ අතර
සරලධාරා වෝල්ටීතාවයක් ටිකක් ඉහළ වෝල්ටීතාවයක් සපයලා තනකොළයට දාලා තිබුණොත් තෙල් මත මේ තනකොළයට එක්තරා පතයන් ඔස්සේ සකස් වෙනවා. ඒකෙන් තමයි අපිට අදහසක් ඉන්නේ මේ බලරේඛා සංකල්පය පිළිබඳ. දැන් තනකොළ ඇට පවතින ඉරාක් බලරේඛාවක් කියලා හිතන්න බෑ. ඒ බලරේඛා වශයෙන් අපිට ඉන්න ස්වરૂපය ඒකෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් මේ විදිහට අපි ගත්තොත් ආරෝපණ කීපය. මෙතන තියෙනවා ධන කිව් එකක්. ඒ ධන කිව් එක මගින් පිට කරන්න ඕනේ කිව් එක බෙදීම එප්සයිලන් කියන ප්‍රමාණයක බලරේඛා ප්‍රමාණයක්. ඍණ කිව් දෙකක් තියෙනවා නම් ඒක ලබා ගන්න ඕනේ ඍණ කිව් දෙක දෙසට කිව් දෙක බෙදීම එප්සයිලන් කියන ප්‍රමාණයක්. මේ දෙන්න වට කරලා අපි සංවෘත පෘෂ්ඨයක් ඇන්දොත් ඒ සංවෘත පෘෂ්ඨයෙන් පිට වෙන ශුද්ධ ප්‍රමාණය වෙන්නේ මේක අඩු කරෙන්න ඕන. ඉතුර අපි එකට ශුද්ධ බලරේඛා සංඛ්‍යාව කිව්වොත් 5 සමාන වෙනවා. කිව් එක බෙදීම එප්සයිලන් අඩු කරන්න ඕනේ කිව් දෙක බෙදීම එප්සයිලන්. ඉතුර අපි ලියන්න පුළුවන් 5 සමානයි. එකට එප්සයිලන් එළියට ගත්තාම කිව් එක ඍණ කිව් දෙකයි. දැන් මෙතන සරලව මම ආරෝපණ දෙකක් ගත්තට ආරෝපණ මේකේ ගණනාවක් තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ කතාව ඉදිරිපත් කරන්න පුළුවන් මේ විදිහට. මොකක්ද අපි ගන්න පෘෂ්ඨයෙන් පිට වෙන සපල බලරේඛා සංඛ්‍යාව සමාන වෙනවා ආරෝපණයන්ගේ වීජීය ඓක්‍ය බෙදීම එප්සයිලන්ට. එහෙමනම් මෙන්න මේ වගේ සම්බන්ධයක් අපිට හිතා ගන්න පුළුවන්. මේක තමයි ගෞස් ප්‍රමේය කියන්නේ. ඇත්ත වශයෙන් මේ ගෞස් ප්‍රමේය බලරේඛා සංඛ්‍යාව හෙවත් ක්ෂේත්‍ර තීව්‍රතා රේඛා සංඛ්‍යාව පැහැදිලි කිරීමට හදාගත්තු මුහුණුවර මෙතන තියෙන්නේ. මේ මුහුණුවර නව නිර්දේශයේ සිලබස් එකේ ලියවිලා තියෙනවා මේ විදිහට. මේ එප්සයිලන් මේ පැත්තට ගන්නවා. එප්සයිලන් 5 සමානයි සිග්මා කිව්. දැන් ගෞස් ප්‍රමේය අපි මේ ස්ක්‍රීන් එකෙන් බැලුවොත් දැන් මම ඔය කියපු ආකාරය මෙතන පෙන්නුම් කරනවා 5 සමානයි සිග්මා කිව් බෙදීම එප්සයිලන්. මෙතන තියෙනවා එප්සයිලන් මේ පැත්තට අරගෙන එප්සයිලන් වලක් 5 සමානයි සිග්මා කිව්. දැන් මේ වචනවල දැන් මේ භෞතික රාශිවල තියෙනවා ඕනෑම ශිෂ්ටාචාරයක ඕනෑම ජන කොට්ටාසයක් එක පොදු එකඟතාවයකට ඇවිල්ලා යම් යම් දේට පාවිච්චි කරන වචන තියෙනවා. ඒකට අපි කියනවා වචනයක පාරිභාෂික අර්ථය කියලා. එතකොට පාරිභාෂික අර්ථයෙන් මේ 5 බලරේඛා ප්‍රමාණය කියලයි කියන්න ඕනේ. ඒකට ආදේශයක් වශයෙන් ක්ෂේත්‍ර තීව්‍රතා රේඛා කියලා කිව්වට කමක් නැහැ. මොකද විද්‍යුත් බලය ක්ෂේත්‍ර තීව්‍රතාවේ හා අනුබද්ධ වූවක් බැවින්. නමුත් මේ 5 කියන එකට විද්‍යුත් ශ්‍රාවය කියන්න බෑ. විද්‍යුත් ශ්‍රාවය දැන් අපිට හිතෙන්න පුළුවන් සිංහල භාෂාව පාවිච්චි කරනකොට ඕනේ වචන අර වචනේ මේකට දාන්න පුළුවන් නම් ඇයි අර වචනේ භාවිතා කරන්න බැරි කියලා කෙනෙකුට අහන්න පුළුවන්. හරි. එනට ඒක වැරදි. රටක තියෙනවා වචනවල පාරිභාෂික අර්ථයක්.
එනිසා ඕනෙම ගැටලුවක් ඇතිවෙච්ච වෙලාවේ ඒ වචනේ නිසි අර්ථය මොකද්ද කියලා අපි හොයාගන්න පාරිභාෂික අර්ථය හොයාගෙන යනවා. එතකොට ලංකාවේ සිංහල භාෂාවේ පාරිභාෂික අර්ථයෙන් විද්දුස්රාවයේ අර්ථ දක්වලා තියෙන්නේ එක්තරා ක්‍රමයකට. මොකක්ද? කූලෝමයක විදුලි ප්‍රමාණයක්. කූලෝමයක විද්දුස්රාවයක් ජනනය කරනවා. එහෙමනම් විද්දුස්රාවයේ ඒකකය කූලෝමයමයි. දැන් ඕක විශේෂ නිදේශ අපි දකින්න ලැබෙනවා සම්මත විද්දුස්රාවය කියන නමින්. සම්මත විද්දුස්රාවය බල රේඛා විද්දුස්රාවය. මොකද ප්‍රශ්නේ? සර්, එතකොට ඔය සම්මත විද්දුස්රාවය සහ විද්දුස්රාවය කියන්නේ දෙකම එකක්ද නැත්නම් දෙකක්ද? ඔව්, ඇත්ත වශයෙන්ම මෙහෙමයි. මෙතන තියෙන්නේ විද්දුස්රාවය. දැන් මේ විද්දුස්රාවය කියන වචනය අපි ලංකාවේ විවිධ වකවානුවල ටිකක් බල රේඛා වෙනුවෙනුත් භාවිතා කරලා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී අපේ විද්වතුන් කිව්වා දැන් මේක ශ්‍රාවය වෙන දෙයක් කියයි සලකලා එහෙම සලකලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි. නමුත් අපි පාරිභාෂික අර්ථයට එනකොට විද්දුස්රාවයේ අර්ථ දක්වලා තියෙනවා මේ ආකාරයට කියලා. ඒ නිසා විවිධ තැන්වල අපේ උසස් පෙළ භාවිතා කරන උදවිය විද්දුස්රාවය කියන වචනය අනර්ථයෙන් හැමදේටම පාවිච්චි කරපු නිසා විද්දුස්රාවයේයි සුවිශේෂී වෙනම දෙයක් තියෙනවාය මේ අපි භාවිතා කරන දෙයට වඩා කියන්න මං හිතන්නේ අපේ විභාග පරීක්ෂකවරුන් අපේ විශ්ව නිර්දේශ නිර්මාණය කරන විද්වතුන් එකතු වෙලා මේකට සම්මත විද්දුස්රාවයේයි නමක් පාවිච්චි කළා. මොකද විද්දුස්රාවය ලෙස සම්මත කර තිබෙන්නේ අහවල් දේ කියන අර්ථයෙන්. නැතු සම්මත විද්දුස්රාවයයි විද්දුස්රාවයයි කියලා ಜಾති දෙකක් නැහැ. ಜಾති දෙකක් තියෙනවා නම් ඒකක දෙකක් තියෙන්න ඕනේ, අර්ථ දැක්වීම් දෙකක් තියෙන්න ඕනේ. විද්දුස්රාවය කියන වචනය අනර්ථයෙන්, ඒ කියන්නේ එහි නියමර්ථය යොදා ගන්න නැතුව අනිත් දේවල් වලට භාවිත කළා. විශේෂයෙන්ම බල රේඛා කියන දෙයට, ශේතිතිවුතා රේඛා කියන දෙයට භාවිත කළා විද්දුස්රාවය කියන වචනය එච්චර හිතන්නේ නැතුව. නමුත් ඒක විශ්වවිද්‍යාලයට නෝට ගැටලුවක් වෙනවා. ලංකාවේ ඉංජිනේරු විද්‍යා පීඨවල, ලෝක හැම ඉංජිනේරු විද්‍යා පීඨකම වගේ විද්දුස්රාවය හැටියට උගන්වන්නේ මේ අපි කතා කරන සම්මත විද්දුස්රාවය. ඒක බල රේඛා සංඛ්‍යාව නෙමේ. එතකොට ඒ ශ්‍රාවයේ තියෙන්නේ කූලෝමයක් පිට කරන්නේ එක කූලෝමයක විද්දුස්රාවයක්. එතකොට කූලෝමයක් කිව් ප්‍රමාණයක්, කූලෝම් කිව් ප්‍රමාණයක් පිට කරන්න ඕනේ. ඒ විද්දුස්රාවයයි ඔය අපි කතා කරන බල රේඛායි අතරේ තියෙන ප්‍රධානතම වෙනස. මොකද්ද මේ වෙනස? දැන් අපි කිව්වා කිව් ආරෝපණයක් නිකුත් කරන බල රේඛා සංඛ්‍යාව කිව් බෙදීම එප්සයිලන් නම් මාධ්‍යෙන් මාධ්‍යට එප්සයිලන් වෙනස් නම් කිව් ආරෝපණයක් ජනනය කරන බල රේඛා සංඛ්‍යාව මාධ්‍යෙන් මාධ්‍යට වෙනස් වෙනවා. දැන් කිව් ආරෝපණේ වාතයේ තිබ්බොත් හදන ගාන නෙමේ, ජලය තුළ තිබ්බොත් හදන්නේ, ඉටි ගොඩක් උඩ තිබ්බොත් හදන්නේ, වෙනත් පාර විද්‍යුත් මාධ්‍යයක් තුළ තිබ්බොත් හදන්නේ. එතකොට විද්දුස්රාවය හදන්න මාධ්‍යද දායක වෙනවද? ඒක ප්‍රශ්නයක්. මාධ්‍ය කොහොමද විද්දුස්රාවය හදන්නේ? ඊටත් වඩා එක්තරා අපි ගත්තොත් මේ විදිහට තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මෙතන කිව් ආරෝපණයක් තියෙනවා. මේ කිව් වට කරගෙන ඉන්නේ එක්තරා මාධ්‍යයක්. එතකොට මේ මාධ්‍ය තුලින් පිටවෙන බල රේඛා සංඛ්‍යාව මම හැමතැනම දින්නේ නිකන් පැහැදිලි කිරීමට මේ ටිකක් ඇඳ බල රේඛා සංඛ්‍යාව කිව් බෙදීම එප්සයිලන් 1. මේ හරිය වෙනත් මාධ්‍යයක්. එතකොට මේ හරිය තියෙන්නේ බල රේඛා සංඛ්‍යාව කිව් බෙදීම එප්සයිලන් 2.
ඔය විදියට. දැන් එතකොට මේ සීමාව අරගත්තොත් මේ සීමාවේ ඇතුල් වෙන බලරේඛා ගානයි පිට වෙන බලරේඛා ගානයි වෙනස් වෙනවා. එක සමට වැඩි වෙන්න පුළුවන්. මේ සෛලෙන්ගේ ආගියනෝ. එතකොට මාධ්‍ය දෙක වෙන් කරපු මේ සීමාව බලරේඛා හැදුවාද කියලා ගැටලුවක් එනවා. එහෙනම් බලරේඛා හදන්න විදුලි ආරෝපණ නැතුව වෙන අයටත් පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නයට ඔතන විසඳුමක් නැහැ. ඒ නිසා තමයි විදුලි ආරෝපණයක් හදන ඔය අපි හිතන රේඛා සංඛ්‍යාව මාධ්‍ය මත රඳා නොපවතින්නක් විය යුතුයි. වාතයේ තිබ්බත් ඉටි ගොඩක් උඩ තිබ්බත් එකම ගාන හදන්න ඕනේ. අන්න එතින්දි තමයි මේ බල රේඛා සංකල්පයේ වෙනුවට වඩා හොඳ ප්‍රබල සංකල්පයක් ආකෘතියක් නිර්මාණය වෙන්නේ විද්‍යුත් ශ්‍රාවය කියන එක භාවිතා කරලා. ඒ නිසා විද්‍යුත් ශ්‍රාවය එක දෙයක්, විද්‍යුත් බල රේඛා තව දෙයක්. මෙතන මම බල රේඛා කියන්නේ මේ ක්ෂේත්‍ර රේඛා, ක්ෂේත්‍ර තීව්‍රතා රේඛා කියලා විවිධ පොතපතේ ප්‍රශ්න පත්‍රවල සඳහන් වෙන දෙයට. ඒකයි. එතකොට මේ දෙකින් තියෙන මේ ටිකක් ව්‍යාකූලතාවය නිසා විභාග පරීක්ෂකවරු ලංකාවේ උසස් පෙළ ළමින්ට මේ විද්‍යුත් ශ්‍රාවය විශ්වවිද්‍යාලෙදි ඉගෙන ගන්න තියලා අපි බල රේඛාව ලින්ක් කරන පැහැදිලි කිරීම ටික විතරක් උසස් පෙළ සිලබස් එකට ඇතුල් කරගමු කියලා තීරණය කරලා තියෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ බල රේඛාත් එක්ක කතා කරන විද්‍යාව විතරයි. උසස් පෙළ භෞතික විද්‍යාවට. ඉතින්දී ඕකට ශ්‍රාවය කියලා වචනයක් දාන එක වැරදි. ශ්‍රාවය කිව්වොත් එක වෙන දෙයක්. ඒකත් එක්ක කතා කරනවා නම් අපි කතා කරන්නේ ගෞස් ප්‍රමේය වෙන විදිහකට ගන්න ඕනේ. බල රේඛාත් එක්ක යනවා නම් ඒක තව විදිහකට ගන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාලයක එහෙම ළමයිට ওই දෙකම පරිහරණය කරන්න වෙනවා. උසස් පෙළ ලංකාවේ විෂය නිර්දේශයට අනුගත කරන් තියෙන්නේ ක්ෂේත්‍ර තීව්‍රතා සොයා ගැනීම වෙනුවෙන් භාවිතා කරන ආකෘතිමය හැඩයයි. ඒ නිසා අපි කතා කරන්නේ බල රේඛා සම්බන්ධව. ඒ නිසා මෙතෙන්දී අපි විද්‍යුත් ශ්‍රාවය කියන වචනය තවදුරටත් කතා කිරීමෙන් වළකිනවා. මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් ඕන නම් අපි තවත් පාඩමකදී ඒක දීර්ඝ වශයෙන් කතා කරමු. අද මේ කතා කරන්න යන්නේ ඒ ගෞස් ප්‍රමේය භාවිතා කරන හැටි. දැන් මොකද්ද ගෞස් ප්‍රමේය කියන්නේ? මේ තියෙන්නේ මේ ස්ක්‍රීන් එකේ. ගෞස් ප්‍රමේය ලියන්න පුළුවන් සමීකරණ දෙකක් උතුර ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඕකේ මට පේනවා වඩා ලේසි ෆයි සමානයි සිග්මා කියු බෙදීම එප්සයිලන් කියන එක භාවිතා කරන්න. එතකොට දැන් මේකට වචන යොදනවා නම් හරිද? මොකද්ද ගෞස් ප්‍රමේය අපි භාවිතා කරන ස්වරූපය? දැන් බලන්න මේ රූප සටහන. ওই රූප සටහන ඔයගලන්ට පේනවා මම නිල් පාටින් තෝරගෙන තියෙන ඉඩ ප්‍රමාණය. ඒක සංවෘත පෘෂ්ඨයක් වෙන්න ඕනේ. ගෞස් ප්‍රමේය කතා කරන්නේ සංවෘත පෘෂ්ඨයක් හා බැඳිච්ච දෙයක් හැටියට. ඒ සංවෘත පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා සංඛ්‍යාව, පිට වෙන සපල බල රේඛා සංඛ්‍යාව, ඒක ඇතුළේ තියෙන විදුලි ආරෝපණයන්ගේ වීජීය ඓක්‍ය බෙදීම එප්සයිලන්ට සමාන වෙනවා. ඔක විද්‍යුත් ශ්‍රාවයෙන් කතා කරනවා නම් ඔය වර්ගඵලය පසහා කරගෙන සපල විද්‍යුත් ශ්‍රාවය ඕක ඇතුළේ ආරෝපණයන්ගේ වීජීය එකතුවට සමාන වෙනවා. ආරෝපණයන්ගේ වීජීය එකතුවට සමාන වෙන්නේ සපල ශ්‍රාවය, විද්‍යුත් ශ්‍රාවය. මේ සූත්‍රයේ විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ විද්‍යුත් ශ්‍රාවය නෙමේ බල රේඛා සංඛ්‍යාව. උසස් පෙළට භාවිතා කරන්නේ බල රේඛා සංඛ්‍යාව. දැන් එතකොට මෙතන බැලුවොත් ඔයාලා පේනවා Q1 ගෙන් පිට වෙනවා බල රේඛා ওই රූපෙ විදිහට දෙකක්.
Q2ගෙන් පිට වෙනවා බල රේඛා දෙකක්. එහෙන් පිට වෙන්නේ Q1 Q2 දෙන්නම දන හින්දා. Q3ගෙන් ඇතුල් වෙනවා බල රේඛා. එතකොට දැන් පිට වෙන බල රේඛා සංඛ්‍යාව ඔව් මොකද ප්‍රශ්නේ? සර් ඕකේ තියෙන විදිහට මේ බල රේඛා පහක් පිට වෙනවා. බල රේඛා තුනක් ඇතුල් වෙනවා. එතකොට සර් ගෞස් ප්‍රමේය යොදන්න පිට බල රේඛා පහක් පිට වෙනවා කිව්වම වැරදිද? ඔව් දැන් උතන ඒ වචන භාවිතා කරන ආකාරය වචන භාවිතා කරන ආකාරය පිළිබඳ අපි ටිකක් හොඳට කල්පනා කරන්න ඕනේ වචන භාවිතා කරන ආකාරය. දැන් යම් තැනකින් පිට වෙනා කිව්වොත් ඒක පිට වෙන දේ ගන්න ඕනේ. ඇතුල් වෙනවා කිව්වොත් ඒකට ඇතුල් වෙන දේ ගන්න ඕනේ. පිට වෙන සපල දේ කිව්වහම දැන් උදාහරණයක් හැටියට කියනවා නම් මෙතන මේ යොදාගෙන තියෙන සංකල්පය මම තව ටිකක් පැහැදිලි කළොත් භෞතික විද්‍යාව ඉතාමත්ම වැදගත් බොහෝ දේට කරන පැහැදිලි කිරීම තියෙනවා මේ අදිස්ථාපන මූල ධර්මයේ තුල. දැන් මෙතන තියෙනවා කියන්නේ ධන කිව් එකක්. මේ ධන කිව් එක යමක් පිට කරනවා. මෙතන තියෙනවා නම් ඍණ කිව් දෙකක්. එයා දෙසට බල රේඛා එනවා. මේ බල රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. දැන් මම මේ ඇඳපු රූපේ විදිහට තුනක් පිට වෙනවා දෙකක් එනවා. ඊළඟට මම මේගොල්ලෝ වට කරගෙන සංගෘත පුෂ්ටයක් නිර්මාණය කරනවා. දැන් අපි කතා කළොත් මේ සංගෘත පුෂ්ටයෙන් පිට වෙන ගාන නම් 3යි. ඇතුළු වෙන ගාන 2යි. පිට වෙන සපල විද්‍යුත් බල රේඛා ගාන 3ක් පිට වෙද්දි 2ක් එනවා නම් 1ක් පිට වෙනවා කියලා ගන්න වෙනවා. ඒ සපල බල රේඛා සංඛ්‍යාව තමයි ගෞස් ප්‍රමේයට දායක වෙන්නේ. ඒ කියන්නේ දැන් මං කියවා මේ අදිස්ථාපන මූල ධර්මයක් ගැන Q2 දෙසට මෙහෙම දෙන්නේ එන්නේ ඇත්තෙම Q2 තනියම හිටියොත්. Q1 මෙහෙම 3ක් පිට කරන්නේ එයා තනියම හිටියොත්. දැන් මේ අඳින්නේ ඒ අය තනියම හිටියොත් කරන දේ. දැන් ඇත්තටම මේ දෙන්නම එක තැන ඉන්නකොට ඒ අයගේ තනි තනි බලයෙන් කරන වැඩ ගැන හිතලා අපි ওই වගේ උත්තරයකට ආවට ඇත්ත වශයෙන් මේ දෙන්නව දාපුවාම මොකද වෙන්නේ? මෙතන Q1 නම් මෙතන Q2 නම් ඍණ මේ දෙන්න අතරේ ගනුදෙනුවක් කෙරෙනවා. මෙයාට ආයුත දෙකක් නම් ඒ දෙක මෙතනින් එනවා. එයා පිට කරන්නේ 3ක් නම් දෙකක් මෙතන ගිහලා එකක් පිට වෙනවා. දැන් අපි අර පෘෂ්ඨයේ නැවත ඇන්දුවොත් ඇත්ත වශයෙන් පිට වෙන්නේ එකයි. ඒ ඇත්ත වශයෙන් පිට වෙන්නේ එකයි කියන ප්‍රතිඵලය ගන්න අපි මෙහෙම හිතනවා. මෙයා පිට කළා 3ක් මෙයා ගන්නවා නම් දෙකක් පිට වෙන සුද්ධ ප්‍රමාණය එකයි කියලා ගන්නවා. දැන් තවත් අවස්ථාවක මේ විදිහට අපි ගත්තොත් පෘෂ්ඨයක් ඔක ඇතුළු විදුලිය නොතිබෙන්නම පුළුවන්. ඒ වුණාට ආරෝපණ මෙතන තියෙනවා. ආරෝපණ මෙතන තියෙනවා. දැන් බල රේඛා මේව හරහා යනවා. ඔය විදිහට. එතකොට දැන් මේ මා රතු පාටින් ඇදලා තියෙන සංවෘත පෘෂ්ඨයේ ඇතුල් වෙන જાතියකුත් තියෙනවා. පිට වෙන ප්‍රමාණිකුත් තියෙනවා. ඇතුල් වෙන ප්‍රමාණයට පිට වෙන ප්‍රමාණය සමානයි. ඒකෙන් අර්ථවත් වෙනවා පිට වෙන සුද්ධ බල රේඛා සංඛ්‍යාව ශ්‍රාවයෙන් කතා කරනවා නම් සුද්ධ ශ්‍රාවය ශුන්‍ය බව. සුද්ධ ශ්‍රාවයට යමක් ඉතුරු වෙන්න නම් ඔය මං තෝරගත්තු සංවෘත වර්ගඵලයේ ඇතුලේ විදුලිය තියෙනවා. මේක ඇතුලේ තිබ්බනම් ධන ආරෝපණ හෝ ඍණ ආරෝපණ ඒගොල්ලොත් යමක් පිට කරනවා. එතකොට සුද්ධ වශයෙන්ම එක පිට වෙනවා. ඍණ තිබ්බනම් ඇතුල් වෙනවා. ඒ අනුව ගෞස් ප්‍රමේයෙන් කියවෙන්නේ ඔබ ඕනෑම හැඩයක් ඇති සංවෘත වර්ගඵලයක් තෝරගන්න. ඒ වර්ගඵලයෙන් පිට වෙන
සම්පූර්ණ විද්‍යුත් ශ්‍රාවය ඒ වර්ගඵලය ඇතුළේ අන්තර්ගතව පවතින විදුලි ප්‍රමාණය VGIකට සමානයි. ඒ ශ්‍රාවයෙන් කතා කරනවා නම් බලරේඛාවලින් කතා කරනවා නම් ඔබ තෝරාගත් සම්පූර්ණ සංවෘත වර්ගඵලයෙන් පිටවෙන බලරේඛා සංඛ්‍යාව මෙය ඇතුළේ පවතින විදුලි ප්‍රමාණය බෙදීම එප්සයිලන්ට සමානයි. එතන උක පැහැදිලි කරගන්න ඕනේ. නමුත් ඕගලන්ගේ විශේෂ නිර්දේශයේ විදිහට මේ ශ්‍රාවයෙන් කරන පැහැදිලි කිරීම එක්ක වැඩි ගැඹුරු අවබෝධයකට යන්න උවමනා නැහැ. මොකද විභාග පරීක්ෂකවරු ඕගලන්ගෙන් අහන්නේ මේ විද්‍යුත් බලරේඛා සංකල්පයේ ගෞස් ප්‍රමේය භාවිතයේ පාවිච්චි කිරීමයි ශේත තීව්‍රතා සොයා ගැනීමේ කටයුතු. ඒ නිසා දැන් අපි බලමු මේ ගෞස් ප්‍රමේය අභ්‍යාස කීපයක යොදන හැටි. එතකොට අපි මේ නිබන්ධනය ගත්තොත් නිබන්ධනයේ මේ පාඩම තව හොඳට තේරුම් ගන්න පුළුවන් අපි මේ භාවිතවල ඒවා යොදද්දී. ඉස්සෙල්ලාම අහනවා ගෞස් ප්‍රමේය සමීකරණයක ආකාරයෙන් ලියා දක්වා එහි එක් එක් සංකේතය මගින් ඉදිරිපත් කර ඇති දේ පැහැදිලි කරන්න කියන එක. එතකොට මේ තිරයට આવොත් ඔයාල මේ සමීකරණ දෙකෙන් ඕනම එකක් ගෞස් ප්‍රමේය හැටියට ලියන්න පුළුවන් උසස් පෙළ විභාගයේදී. හැබැයි මේවේ පාරිභාෂික අර්ථයන් හරියට ලියන්න ඕනේ. එතකොට අපි කියන්න ඕනේ අවකාශයේ තෝරාගත් ඕනෑම සංවෘත වර්ගඵලයක් කරහා පිටවෙන සපල කියන්නේ උත්තරේ වගේ පිටවෙන ගානෙන් ඇතුල් වෙන ගාන අඩු කරලා සපල විද්‍යුත් බලරේඛා සංඛ්‍යාව 5 මගින් දැක්වෙනවා. එතකොට ඔය සූත්‍රයේ සිග්මා Q එම සංවෘත වර්ගඵලය තුලාන්තර්ගත ආරෝපණයන්ගේ VGIKයි. එතකොට එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ විද්‍යුත් පාරවේදීතාවය. දැන් ඕක එප්සයිලන් බිංදුව හැටියට ඔයගොලු හුඟක් දකිනවා. එප්සයිලන් බිංදුව කියන්නේ වාතයේ හෝ රික්තයේ විද්‍යුත් පාරවේදීතාවය කියලා භාවිතා කරනවා. ඒක හරිනම නිදහස් අවකාශයේ විද්‍යුත් පාරවේදීතාවයයි. නිදහස් අවකාශය permittivity කියනවා. ඔකට ඉංග්‍රීසියෙන් permittivity of free space නිදහස් අවකාශයේ පාරවිද්‍යුත් පාරවේදීතාවය. දැන් එතකොට මේක අපි භාවිතා කරන තව අභ්‍යාසවලට ගියොත් මේ දෙවෙනි ප්‍රශ්නෙට આવොත් වර්දීලා සපයා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නෙට આવොත් ගෞස් ප්‍රමේය ඇසුරින් ලක්ෂාකාර ධන හෝ ඍණ කිව් ආරෝපණයක සිට ආර දුරති ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අරේ ආරූ සන්නාය ගෝලයක ධන කිව් ආරෝපණයක් ඇත. ගෝලයේ කේන්ද්‍රයේ සිට ආර විශාලයි ඒ සමානයි ඒ කුඩයි ඒ ලක්ෂවල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. දුර වෙනස් වීමේදී මෙම ඊ වෙනස් වෙනඳම ප්‍රස්ථාරිකව දක්වන්න. දැන් බලන්න අපි මේ ප්‍රශ්නේ අහන දේවල් ගොඩනගන හැටි. දැන් මේ රූපෙ දිහා බැලුවොත් අපි කරන්න ඕනේ ගෞස් පෘෂ්ඨයක් නිර්මාණය කිරීම. එතකොට ගෞස් පෘෂ්ඨය කියන එක තේරුම් ගන්න ඕනේ සංවෘත පෘෂ්ඨයක් වෙන්න ඕනේ. දැන් ඔයාලා පේන මේ කහපාට තිත්‍රේකාවෙන් මම ගෝලාකාර ගෞස් පෘෂ්ඨයක් අඳුරගෙන තියෙනවා. අර කියන ධන කිව් මැදි වෙන්න. හරි. ගෞස් පෘෂ්ඨයේදී අපි තෝරගන්නේ ගෝලද හැම වෙලේම? ඒක තමයි. දැන් ගෞස් ප්‍රමේය ඉදිරිපත් කළ නැහැ ගෝලයකට. ගෞස් ප්‍රමේය යොදන්න ඕනේ ඕනෑම තෝරාගත්තු සංවෘත පෘෂ්ඨයකට ඒක වළංගුයි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මේ ගෞස් ප්‍රමේය පාවිච්චි කරන්න යන්නේ
විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. එතකොට කිසියම් ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයනකොට අපි දැන් මෙන්න මේක අවබෝධ කරගන්න ඕනේ. මම මේ විදිහට යම් ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න යනවා කියලා හිතන්න. මෙතන තියෙනවා ධන Q ආරෝපණය. මම බලාපොරොත්තු වෙන්නේ මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න. එතකොට එතන ක්ෂේත්‍ර තීව්‍රතාවය පිහිටන්න ඕනේ මේ ධන Q හේතු කොටගෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය පිහිටන්න ඕනේ පිටතට. දැන් අපි ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා පොඩි ආකෘතිමය රූපයක් ඔලුවට ගත්තා. ඒකක වර්ගඵලකින් යන බල රේඛා ගාන කියලා. ගෞස් ප්‍රමේය යොදන්න මට සම්පූර්ණ බල රේඛා සංඛ්‍යාවක් හොයාගන්න ඕන වෙනවා. එතකොට මගේ ක්‍රමය තමයි ඒකක වර්ගඵලයේ කියන බල රේඛා ගාන E කියලා අරගෙන ගෞස් පෘෂ්ඨයේ සම්පූර්ණ වර්ගඵලයෙන් මේක වැඩි කරලා ගන්න යනවා. දැන් අපි මෙහෙම දන්නවනේ ඒකක වර්ගඵලයක බල රේඛා ගණන E නම් ඒ නැමැති වර්ගඵලයේ කියන බල රේඛා ගණන E වරක් A. ඉතින් ළමයි කල්පනා කරනවා අපි ඉතින් මේ වගේ ගම්මු සංවෘත පෘෂ්ඨයක්. ඔය වගේ සංවෘත පෘෂ්ඨයක මෙතන තියෙන ප්‍රශ්නය මෙතන තියෙන ක්ෂේත්‍ර තීව්‍රතාවය නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක හරියට එක ළමයි ගාව තියෙනවා නම් රුපියල් 5ක්. ළමයි 100ක් ගාව කොච්චර තියෙන්නේ කියලා අපි 5 100ෙන් වැඩි කරලා ගත්තාම එන උත්තරේ හරියන්නේ එක එක ළමයා ගාව එක එක ගණන් තිබුණොත්. එහෙමනම් හැම ළමයෙක්ම ඉන්න ඕනේ රුපියල් 5 ගාන අතේ තියෙන. එක ළමයිකු ගාන රුපියල් 5 නම් ළඟ තියෙන්නේ ළමයි ගාණෙන් වැඩි කරලා මෙන්න ළමයි ගාව තියෙන සම්පූර්ණ සල්ලි ගණනයි කියලා පුළුවන් වෙන්නේ හැම තැනම එකම රුපියල් ගාන තිබුණොත්. අන්න ඒ සිම්පල් අදහස තමයි මෙතන පාවිච්චි කරන්නේ. සමමිතිකත්වයෙන් අපිට පේනවා මෙයා මෙහෙම බල රේඛා යවනකොට මෙන්න මේ ගෝලයේ තමයි හැමතැනම එකම ක්ෂේත්‍ර තීව්‍රතාවය තියෙන්නේ. ඒ කියන්නේ ගෞස් ප්‍රමේයට ගන්නේ ගෝල විතරක් නෙමෙයි. ගෞස් ප්‍රමේයට ගන්නේ සංවෘත පෘෂ්ඨය. ඒ සංවෘත පෘෂ්ඨයේ හැමතැනම එකම E තියෙන්න ඕනේ. ක්ෂේත්‍ර තීව්‍රතාවය. මේ ක්ෂේත්‍ර තීව්‍රතාවය පෘෂ්ඨයේ මුළු වර්ගඵලයෙන් වැඩි කරගෙන අපි මෙන්න අපිට එන මුළු බල රේඛා සංඛ්‍යාව කියලා ලියන්න යන්නේ. එසේ කරනකොට ආරෝපණ තියෙන වස්තුවේ හැඩය බලපානවා ගෞස් පෘෂ්ඨයේ හැඩයට. ලක්ෂාකාර ආරෝපණයක් කියන්නේ චූටි ගෝලයක්. එතකොට ගෞස් පෘෂ්ඨයත් ගෝලාකාර හැඩයක් ගත්තොත් තමයි ඕක එන්නේ. ඝන ගෝලයක ආරෝපණ තියෙනවා කියලා හිතන්න. එතකොට ඒ වගේම සමමිතිකත්වයෙන් සෑම ලක්ෂයක එක සමාන ක්ෂේත්‍ර තීව්‍රතාවයක් තියෙන්නේ තව ගෝලයක. කම්බියක් වගේ එක ආරෝපණ තියෙනවා නම් එකම ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සිටින කම්බියේ හැඩයට සිලින්ඩරයක් ගන්න වෙනවා. ඒ නිසා මේකෙන් වැරදි අදහසක් ගන්න එපා. ගෞස් පෘෂ්ඨ යනු හැම විටම ගෝලයි කියන අදහස ගන්න එපා. මේ තැන්වල අපිට මේ කතා කරන්න තියෙන මේ තැන්වල මේ සිද්ධාන්ත ගොඩනගන්න යන තැන්වල ගෞස් පෘෂ්ඨේ හැමතිස්සෙම ගෝලයක් හැටියට ඕගලන්ට පෙනේ. දැන් එතකොට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කොටස ගෞස් ප්‍රමේය ඇසුරින්. මේ තිරේ ඔගලන්ට මම පෙන්නලා තිනවා. අපි අරන් තිනවා මේ තියෙන ධන කිව් ආරෝපණය. මේ ධන කිව් ආරෝපණ ඉස්සර ඔගලන්ට පෙනවා සමාකාරව බල රේඛා පිටතට යනවා. ආර දුරති ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න ඕනේ කරන්නේ මෙතන. දැන් මං කලේ මේ කහපාටින් ඇඳලා තියෙන ගෝලාකාර ගෞස් පෘෂ්ඨයක් ඇඳා. වෘත්තයක් නෙමේ ගෝලයක්. මොකද මේක සංවෘත පෘෂ්ඨයක් වෙන්න ඕනේ. දැන් බලන්න
මේ සංවෘත පුෂ්ටි වර්ගඵලය A කියන්නේ 4 5 R වර්ගය. ගෝලයක වර්ගඵලය කියන්නේ 4 5 R වර්ගය. මේ ගෝලයේ එකතැනක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ E නම් ඒකේ තේරුම ඒකක වර්ගඵලයකින් පිටවන බල රේඛා ගණන E කියන එකයි. ඒකක වර්ගඵලයකින් පිටවන බල රේඛා ගණන E නම් ඔයාලට පේනවා මේ මං ගත්තු ගෞස් පුෂ්ටෙන් පිටවන බල රේඛා ගණන කියන්නේ E වරක් 4 5 R වර්ගය. සිග්මා Q ගෞස් පුෂ්ටයේ ඇතුලේ කොච්චර විදුලි ආරෝපණවල VGI කයක් තියෙනවද? ඇත්ත වශයෙන්ම අපිට තියෙන මේ ගෞස් පුෂ්ටයේ ඇතුලේ නම් මේ ධන Q විතරයි. එහෙමනම් සිග්මා Q වශයෙන් අපිට ලැබෙන්නේ Q. ඒක උතන ධන කියලා නොගත්තට කමක් නැහැ. ධන අකුරක් නොදැම්මට කමක් නැහැ. ධන අකුරින් පෙන්වන්න ඕනේ ගතිගුණය අපි රූප සටහනේ දිශාවෙන් පෙන්ලා දිනවා. මේ ලියලා තියෙන ගෞස් ප්‍රමේය මෙතන ලියලා තියෙන්නේ. ෆයි සමානයි සිග්මා කියු බෙදීම එප්සයිලන්. ෆයි කියන්නේ E වරක් 4 5 R වර්ගය සමානයි කියු බෙදීම එප්සයිලන්. එහෙමනම් E සමාන වෙනවා කියු බෙදීම 4 5 එප්සයිලන් R වර්ගය. දැන් අපිට කියන ඔය දුර වෙනස් වෙනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන අන්දම ප්‍රස්ථාරයකින් දක්වන්න කියලා. දැන් මේ තිරේදී හොඳට බලපුවම ඔයගලට පේනවා අපි ගොඩනගාගත්තු සමීකරණේ තියෙන්නේ E සමානයි Q බෙදීම 4 5 එප්සයිලන් R වර්ගය 4 5 R වර්ගය එප්සයිලන්. 4 5 එප්සයිලන් නියතයි. දැන් අපි ධන Q කියලා ආරෝපණයක් ෆික්ස් කළොත් ඒකත් නියතයි. E සමානුපාතික වෙනවා 1ට R වර්ගයට. එහෙනම් මේ දුර වැඩි කරන් යනකොට R වර්ගයට සමානුපාතික අගයකින් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වෙගෙන යනවා. ඒ නිසා උගලන්ට පේනවා මෙතන ක්ෂේත්‍ර තීව්‍රතාවයේ අගය අඩු වෙවි යනවා මේ ආකාරයට දුරත් එක්ක. බිඳුව වෙන්නේ අනන්තයේදී. ක්ෂේත්‍ර තීව්‍රතාවය මේ අක්ෂයට ගෑවෙන්නේ නැහැ. මොකද R බිඳුව වුණොත් ක්ෂේත්‍ර තීව්‍රතාවයත් අනන්තයක් වෙනවා. මේ කෙලවර ඉවර වෙන්නෙත් අනන්තයේදී මේ කෙලවර ඉවර වෙන්නෙත් අනන්තයේදී. දැන් ප්‍රශ්නයක් වෙනවා ඇයි මේ පැත්තේ මේහාට ඇඳලා මේ පැත්තේ මේ පැත්තට ඇඳ කියන එක. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දෛශිකය. මේ දෛශිකවල තියෙන ඉතාමත් වැදගත් ගුණය තමයි අපිට ධනහා ඍණ හැටියට දැන් මේ මං ලියන දේ බලුවොත් පොඩ්ඩක් මේ ගෝලයේ මෙතන ධන ආරෝපණයක් තිබ්බ මේ අපි තෝරගත් ගෞස් පුෂ්ඨේ කමක් නැහැ. මේ ඉර දිහා ගත්තොත් මේ පළාතේ ක්ෂේත්‍ර තීව්‍රතාවේ මෙහෙට තියෙන්නේ. ඇයි ඒ? ක්ෂේත්‍ර තීව්‍රතාවේ මුල් මාර්ග දැක්වීම තමයි ධන එකක් ගිහින් තිබ්බොත් හැදෙන බලය මේ පැත්තට. දැන් අපි මෙතන Y අක්ෂය තෝරාගෙන මෙතනට X අක්ෂය තෝරාගෙන ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ප්‍රස්ථාරිකව ගන්න යනවා නම් ඔන්න මම කිව්වා මේ ආකාරයට මේ ප්‍රස්ථාරය එන්න ඕනේ. ඒක හරි. නමුත් දැන් මේ අක්ෂය මේ පැත්තට දික් කළොත් ඒ පැත්තට බල රේඛා යන්නේ මෙහෙම. ධනාරෝපණයක් අපි තිබ්බොත් මෙයා විසින් එයාව පන්නගෙන යන්නේ මේ පැත්තට. එතකොට අපේ එකම සටහනක මේ අතර තියෙන දර්ශක ධන හැටියට ගත්තොත් මේ අතර තියෙන දර්ශක ඍණ හැටියට ගන්න ඕනේ. ඒ නිසා මේ පැත්තේ අපි ඔක මෙහෙම අඳින්න ඕනේ. උගලන්ට උවමනානම් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සංඛ්‍යාත්මක වටිනාකම කියලා මෙහෙම දෙයක් නිරූපණය කරලා වටිනාකම විතරක් පෙන්වීමේ අරමුණෙන් මේ පැත්තටයි මේ පැත්තටයි ප්‍රස්ථාර අඳින්න පුළුවන්. එතකොට දැන් කල්පනා කරන්න අපි මේ ඉගෙනගත්තු ගෞස් ප්‍රමේයේ මොකද්ද අපි කරපු භාවිතය? දැන් මං ගොඩක් ජාති කිව්වා. ඒ වතරින් ඉතා හොඳින් මනසේ තියාගන්න ඕනේ වැදගත් දේ තමයි ගෞස් ප්‍රමේයේ යොදන්නේ
සංවෘත පෘෂ්ඨයකටයි. ඒකෙන් පිට වෙන සපල බල රේඛා සංඛ්‍යාව සමාන වෙනවා මේක ඇතුළේ තියෙන විදුලි ආරෝපණයන්ගේ VGI ක බෙදීම එප්සයිලන්ට. ඔක විදු ශ්‍රාවයෙන් කතා කරනවා නම් පිට වෙන සුද්ධ ශ්‍රාවය සපල ශ්‍රාවය සමානයි ඒ තුල විදුලි ආරෝපණය බෙදීම එප්සයිලන්ට. දැන් අපි ගෞස් පෘෂ්ඨයක් තෝරගන්නකොට ගණිත ගැටලුවකට හැමතැනම එක සමාන ක්ෂේත්‍ර තීව්‍රතාවයේ තියෙන සංවෘත පෘෂ්ඨයක් තෝරගන්නවා. එතකොට අපිට පුළුවන් බල රේඛා සංඛ්‍යාව හැටියට ඒකක වර්ගඵලයේ කියන බල රේඛා ගාන මුළු වර්ගඵලයෙන් වැඩි කරලා මේ කරපු උදාහරණේ කරපු ආකාරයට භාවිතා කරන්න. දැන් මං හිතනවා ගෞස් ප්‍රමේය ගැන හොඳ වැටහීමක් ඔබට ලැබෙන්න ඇති. ජාතික රූපවාහිනී මෙහෙවන ජාතික පාසල වැඩසටහනේ මේ භෞතික විද්‍යා පාඩමින් අපි බලාපොරොත්තු වුණේ ගෞස් ප්‍රමේය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. අපේ මීළඟ වැඩසටහනින් මේ පැහැදිලි කරපු ගෞස් ප්‍රමේයේ එන භාවිත ටිකක් උවිත වඩා ඈතට ගිය සංකීර්ණ තැන්වල භාවිතා කරන්න ආකාරය නැවත පැහැදිලි කරනවා. මේ නිබන්ධනයේ දීලා තියෙනවා අපිට හම්බ වෙන බොහෝ තැන් විශේෂයෙන් ගෝලාකාර හැඩ. ඒ වගේම පසුගිය විභාගවලට ආපු ප්‍රශ්න කීපයකුත් ඔබ නිබන්ධනයේ ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ ওই නිබන්ධනයේ හැම දෙයක්ම මේ කතා කරන දේ හිතට අරගෙන අභ්‍යාසල යෙදෙන්න ඕනේ. හරි. ඒතර හැමතිස්සම නැවත මතක තියාගන්න ගෞස් පෘෂ්ඨය අඳින්න ඕනේ. හඳුන්වා දෙන්න ඕනේ. ඒ ගෞස් පෘෂ්ඨයට තෝරගන්න ඕනේ සංවෘත පෘෂ්ඨය. ගෞස් පෘෂ්ඨයට තෝරගන්න හැම තැනම එකම ක්ෂේත්‍ර තීව්‍රතාවයේ තියෙන සංවෘත වර්ගඵලය. ඉතාමත් වැදගත් සමීකරණේ සිග්මා Q හැටියට යොදන දේ හැම විටම තෝරගන්න ඕනේ ගෞස් පෘෂ්ඨය ඇතුළේ අන්තර්ගත විදුලි ආරෝපණයන්ගේ VGI ක වශයෙන්. එතකොට ගෞස් පෘෂ්ඨයක් ඇඳගෙන තියෙනවා විශාල වර්ගඵලයක. එයින් පිටතක් තියෙනවා තව විදුලි ආරෝපණ. මේ ගෞස් ප්‍රමේය යෙදීමට එයින් පිටත තියෙන විදුලි ආරෝපණ අදාළ වෙන්නේ නැහැ. පෘෂ්ඨයෙන් පිට වෙන සපල බල රේඛා සංඛ්‍යාව එය තුලාන්තර්ගත විදුලි ප්‍රමාණයත් එක්කයි බද්ධ කරලා සමීකරණ ලියන්නේ. මං හිතනවා හැමෝටම බොහොම පැහැදිලි වුණා කියලා ගෞස් ප්‍රමේය භාවිතය. අපි ඊළඟ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා තවත් අභ්‍යාසලමක යෙදෙන්න. එතකන් ජාතික රූපවාහිනී මෙහෙවපු මේ ජාතික පාසල වැඩසටහනට අපි හැමෝම ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා දැයේ දූ දරුවන්ට ගෞස් ප්‍රමේය ගැන මනා පැහැදිලි කිරීමක් කරන්න ලැබීම ගැන.